දැන් රනිල් වික්‍රමසිංහට අමුන්ගේ ඔලු ගෙඩි මාරුව තවදුරටත් කරගන්න බැරුව අනිවාර්යයෙන්ම මැතිවරණයකට යන්න තත්ත්වයකට පත් වෙලා තියෙන මොහොතක රනිල් වික්‍රමසිංහ 22 ආණ්ඩුකම ව්‍යවස්ථාව හදිසියේ ගැසට් කරන්නේ ඇයි? අපි දන්න පරිදි ආණ්ඩුකම ව්‍යවස්ථාවේ 83 වන වගන්තියට යම් සංශෝධනයක් ගේනවා නම් එය අනිවාර්යෙන් ජනමත විචාරණයකින් අනුමත විය යුතුයි. අපි දන්න නීතිය අනුව මෙතනදී හදිසියේ මෙච්චර කල් ආණ්ඩුකම ව්‍යවස්ථාවේ 83 වගන්තියේ අර ජනාධිපතිවරයාගේ දුරකාලය 5 කියන එක වෙනුවට 6 කියන එක හැමම පැවතියේ යම් කිසි හේතුවක් මත. ඒ හේතුව තමයි 2015 මාර්තු මාස 19 වන ආණ්ඩුකම ව්‍යවස්ථා සංශෝධනය ගෙනෙල්ලා ජනාධිපතිවරයාගේ දුර කාලය අවුරුදු 5කට අඩු කරා. රනිල් වික්‍රමසිංහට ඒ වෙලාවේ ඕන වුණේ අර ලිබරල් මතය පාවිච්චි කරලා මෛත්‍රීපාල සිරිසේනගේ බලය සියල්ල අගමැති වෙච්ච රනිල් වික්‍රමසිංහට අරගෙන බලය ඉදිරියට අරන් යන්න. එතනදී ඒ වෙලාවේදී 83 ව්‍යවස්ථාව සංශෝධනය කරා නම් ජනමත විචාරයකට යන්න සිදු වෙනවා. රනිල්ට තිබ්බ තදියම හේතු කරගෙන ඒ වෙලාවේ ව්‍යවස්ථා විසිදුරක් පාවිච්චි කරලා ජනමත විචාරණයකට යන්නේ නැතුව ජනාධිපතිවරයාගේ බලය ඔහුට ගැනීමේ අරමුණින් ඒ ව්‍යවස්ථා සංශෝධනය ඔහු කරේ නැහැ. දැන් 83 ව්‍යවස්ථාව එදා සංශෝධනය නොකරපු රනිල් වික්‍රමසිංහම තමුන් ඉතිරි කරපු ඒ හිදස පාවිච්චි කරලා 2024 ජූලි මාසයේ උත්සාහ කරනවා ජනමත විචාරණයක ගිහිල්ලා ජනාධිපතිවරණයේ තවුරුතුවක් කල් දමලා ජනමත විචාරණයේ මුවාවෙන් තව කාලයක් බලයින්. දැන් මේක රනිල් වික්‍රමසිංහට කරන්න පුළුවන් ඊළඟ කාරණේ. දැන් මෛත්‍රීපාල සිරිසේන 2018 තමුන්ගේ බලය අහිමි වෙන්න ඔන්න මෙන්න තියෙද්දී ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීමක් කරනවා නිර්වචනයක් දෙන්න කියලා තමුන්ගේ මිල කාලය අවුරුදු 5-10ද කියලා. ශ්‍රේෂ්ඨාධිකරණය පැහැදිලිව කියනවා සියලුම ජනාධිපතිවරුන්ට දුර කාලය අවුරුදු 5යි. ඒක වෙනස් වෙන්නේ නැහැ කියලා. දැන් රනිල් වික්‍රමසිංහට ඒක වෙනස් කරන්න පුළුවන් දායි පාර. ඊළඟට මෑතකදී නඩු දෙකක් ඉදිරිපත් වුණා ශ්‍රේෂ්ඨාධිකරණයට. ඒ නඩු දෙකෙත් ශ්‍රේෂ්ඨාධිකරණය පැහැදිලිව ප්‍රකාශ කරනවා ආයි කිසිදු වෙනසක් නැහැ මේක අවුරුදු 5යි. එහෙනම් රනිල් වික්‍රමසිංහගේ යටි කූට්ටු අදහස මොකක්ද? කූට අදහස මොකක්ද? අදහස් කීපයක් රනිල් වික්‍රමසිංහට තියෙන්න පුළුවන්. අංක එක තමයි මම හොඳ මිනිහා අන්තිම මොහොතෙත් මම සංශෝධනයක් ගෙල්ලා අවුරුදු 6-5 කරන්න උත්සාහ කරා. ඒ නිසා මම හරිම හොඳ මිනිස්සෙක් කියලා ඔහුගේ චරිතයට වසර 47ක් 30 තියෙන කැළලි යම් ප්‍රමාණයට මකා ගන්න වෙන්න පුළුවන් මේක ගේන. හැබැයි අපි හිතන්නේ නැහැ ඒකට මේක අරමුණ කියලා. දෙවෙනි කාරණය තමයි කඩිමුඩියේ මේක ඉදිරිපත් කරලා ජනමත විචාරයකට යෑම තුල ශ්‍රී ලංකා රුපියල් තවත් බිලියන 5ක් විතරක් මේකට වැය කරලා ජනමත විචාරණේ කුත්තියලා අර පළාත් පාර්ලිමේන්තුවට කිව්වා වගේ ජනාධිපතිවරණය තියන්න සල්ලි නැහැ කියලා කියන්නත් මේක පාවිච්චි කරන්න පුළුවන් දෙවෙනි කාරණය. තුන්වෙනි කාරණය තමයි ජනාධිපතිවරණයක් තුලම ජනමත විචාරණයක් තියලා සම්පූර්ණ මේ තත්ත්වයේ ව්‍යාකූල තත්ත්වයකට අරන් ගිහිල්ලා ඊළඟට පාර්ලිමේන්තුවේ කොහොම හරි 3-2ක් අරගෙන පාර්ලිමේන්තුවේ සහාය මට තියෙනවා කියලා පෙන්නලා ඒක හරහා ජනාධිපතිවරණේ වාසියක් ගන්න වෙන්නත් පුළුවන්. ඊළඟට තවත් කාරණයක් තියෙනවා යම් කිසි විදියකින් ශ්‍රේෂ්ඨාධිකරණය කිව්වොත් මේකට ජනමත විචාරණයක් අවශ්‍යයි කියලා බොහෝ විට ශ්‍රේෂ්ඨාධිකරණයේ බන්ධයක් කියන ඉඩ තියෙනවා. ඒ වගේ වෙලාවකදී රනිල් වික්‍රමසිංහට කියන්න පුළුවන් මට තවත් අවුරුද්දක් ඉන්න පුළුවන් කියලා රනිල් වික්‍රමසිංහ කියන්න ඉඩ තියෙනවා. ඉතින් මේ උප්පරවැට්ටි ගණනාවක් රනිල් වික්‍රමසිංහගේ ඔළුවේ තියෙනවා කියන එක අතිශය පැහැදිලි. එහෙමනම් අපිට මේ මොහොතේ කියන්න තියෙන කාරණේ මොකක්ද? 2022 අරගලයෙන් ගෝඨාභය අවුරුදු දෙකකින් යවුවනම් රනිල් වික්‍රමසිංහ හිතනවා නම් මේ වගේ උප්පරවැට්ටි පාවිච්චි කරලා වගන්ති පාවිච්චි කර තව අවුරුද්දක් ඉතර ඉන්න පුළුවන් කියලා අපි මතක් කරලා දෙනවා සැබෑ ජනමත විචාරණයේ තිබෙන්නේ පොළවේ. ඒක නිසා රනිල් වික්‍රමසිංහ එක මතක තියා ගන්න ඕනේ. රනිල් වික්‍රමසිංහ වටේ ඉන්න මේවට අනුමැති දෙන කැබිනට් එකේ ඒ ඔලොමොට්ටල මන්ත්‍රීවරුන්ට ඇමතිවරුන්ට මතක් කරනවා අපි තවදුරටත් මාලිගා කුමන්ත්‍රණ පිළිගන්න සමාජයක් දෙවෙයි මේක. ඊට එහා ගිය සමාජයක් කියන එක අපි මතක් කරන්න කැමතියි.